කියන්නේ සේ හිතුවට වඩා ඉක්මනින් අපි පළවෙනි කඩේම පැනන. අපි දින්න නේද නෑ නෑ. මම අදම දෙපාර්තමේන්තුවට ලියනවා සර්. මුලින් ළමයි 28යි. අද ළමයි 52යි. තව 10ක් 15ක් කේස. එහෙමනොත් අපිට 60 70ක් ළමයි ඉන්නවා. ඇයි මේ ළමයි මුලින් ඉස්කෝලේ ආවේ නැත්තේ? සමහරව රස්සාවල් වලට ගිහිල්ලා සර්. සමහරු නිකන් ගෙදරට වෙලා ඉන්නවා. සමහරුන්ට කියන්නේ කිසිම හේතුවක් නැහැ. ආකල්පේ ඉස්කෝලේ ඇවිල්ලා වැඩක් නැහැ කියන එක. පාසල් අධ්‍යාපනයේ පිළිබඳව තියෙන විශ්වාසය කඩා වැටිලා. පළුදු වෙලා. ඒකද ඔය කියන්නේ? අකමැත්තක වුණත් අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා සර්. සමාජයක් හැටියට ස්වකැමැත්තෙන් පාසල් යන දරුවෙක් අපි ගොඩනගලා නැහැ සර්. ඇයි ඒක එහෙම වුනේ? සමාජයක් හැටියට ඇයි අපි ආපස්සට ගියේ? ජීවත් වෙන මිනිහෙක්ගේ ජීවන ගැටලුවට උත්තර මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුල නැහැ සර්. කොච්චර ඉගෙන ගත්තත් සහතික විතරයි. පුහුණුවක් නැහැ. දරුවෙක් රස්සාවට සූදානම් කරන එක අධ්‍යාපනයේ මූලික අරමුණ නෙවෙයි නයනානන්ද. වර්තමාන සමාජයේ කතාව කවුද සර් පිළිගන්නේ? ඔක ප්‍රායෝගික කතාවක් නෙමෙයි සර්. මනස සංවර්ධනයේ වෙච්ච මිනිහෙක් ගොඩනගන එක තමයි අධ්‍යාපනයේ මූලික අරමුණ. දරුවෙක්ගේ අනාගත උවමනාවන් වෙනුවෙන් අධ්‍යාපනයේ පිටුවහලක් වෙන්න ඕනේ කියන කතාව මම පිළිගන්නවා. සර් ඇයි ඒ උවමනාව ගැන විෂය නිර්දේශයේ හදද්දි හිතන්නේ නැත්තේ? ඒක චෝදනාවක්ද? සර්ට කැමති විදිහට හිතන්න පුළුවන්. රටක ප්‍රායෝගික අනාගතයක් ගැන අධ්‍යාපනය කියන විෂයේදී අපි තාමත් හිතන්නේ හුඟක් අඩුවෙන් නයනානන්ද. ඒක වෙනස් කරන එක කජු කන්නා වගේ ලේසි නෑ. හුඟක් ආකල්ප ඇට්ටකුණා වෙලා. වෙනස් වෙන්න අපි රටක් හැරීට තාම ලෑස්ති නෑ. ඒකද ඇත්ත සර්? දෙමව්පියන්ගේ ආර්ථිකයේ හයිය ළමයාගේ පාසල් ගමනට බලපානවා. දෙමව්පියන්ගේ ආර්ථිකයට රටේ ආර්ථිකය බලපානවා. ඇමරිකානු ඩොලර් එක එහා මෙහා වෙනකොට හෙල්ලෙන රටක හෙටක් ගැන හිතන්න අමාරුයි නයනානන්ද. ඇයි සර් අපිට මෙහෙම වුනේ? ඇයි අපිට මෙහෙම වුනේ? නයනානන්ද, උත්තරෙ දන්නෙම නැද්ද? මොකෝ තනියම කෝ යාලුවා තනියම තමයි ඉතින් මොකෝ යම්ද බයිසිකලෙ ෆයින් හොඳයි
මාත්‍රික බයිසිකලේ යමු. බෑ. ඇයි? බැරි හින්දායි බෑ කිව්වේ. ඒ වුණාට රංග එක්ක යනවා. ඒ මගේ කැමති. නැද්ද නැ අයියේ නන්න අපේ ගම හොඳද විමල සීර ඇරෙන්න අනිත් හැමෝම හොඳයි ඇයි මන් නරකද ඔව් හොඳ වෙන්න මොනවද කරන්න ඕන මේ ගෑන් ළමයට කරදර නොකර හිටියොත් හොඳ වෙනවා. මං එහෙම කෙරුවද? කෙරුවා කෙරුවා කෙරුවා. එහෙමද? මං එහෙනම් යනවා. කොහෙද යන්නේ? මං කරදරයක් කිව්වේ. කරදරයක්ම නෑ. අම්තර පිස්සුද? මාව ගේලංගෙන් දානවද? බෑ. අම්බ වෙන්නම තමයි මම බලන්නේ ඉතින්. අක්කා මන් දන්නවා. පුතා අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා. අම්මේ නිතේ කියලා කිව්වේ. මම වඩාදලා තියෙනවා. දෙන්නද? ආහා. කන්න නම් ආසයි. ඒ උනට පරක් වෙන අක්කෙක් ඉක්මනට ගෙදර යන්නත් ඕනේ. කොළඹලු නේද ගම? අක්කා ඒකත් දන්නව නේද? පාර වරදිලා ආපු කියන කතාව ඇත්තද? දවම වගේ නෙමෙයි ගම. මොම අමෝ ගැනම දන්නවා. දුව මේ ගෙදර ඇවිල්ලා ඇත්තේ තනියමනේ. එන්න. මම මේ හිටියට මම මේ ගමේ නෙමෙයි. පිට ගම ඉඳලා ආපුවම මේ ගමේ කියලා පිළිගන්නවා අඩුයි. නිකාම්ම පිටගම් කාර්ය වෙනවා. අපි කවුරුත් ගම් වලින් පිට කරපු මිනිස්සු තමයි. වෙන වෙලාවක එන්නම් අක්කේ. ආ නංගි. මේ ඇත්තටම පාර වැරදිලා දාවේ. යන්න එපා. ඉනකෝ මම වැඩ ටික ගෙන දෙන්න. අයෝ මගේ අම්මා මොකද මේ? අයෝ මගේතර ගියාද? මම දැක්කිනම් නැහැ. යන්න ඇති.
tama uno eh. Bong, sutiging anak. Ada gini yang Berakal, berkangen lor. Spain ned, berapa isu tu? Mata? Berakal. Mama dekka. Monal. Mukulu, kaget. Kamu saya putagi. Kuhid. Sekolah di. Nyata. Hey, berapa dulu gaman hati? Mata mega mehitia mati. Mau kau dulu ni? Tamu saya putar ke sekolah mukulu. Ekiye. Eh, Mekan. Eh, mana datang? Eh, bagi, Kan. Mata mau, Kan. Bisu, deh. Eh, kadat, Dan. Hei. Eh, tanah kari, ini. Udungan rangkar. Kelo, mata muntah. Mangai kata Hindu kan lebar ay? Mang kaya mati na? Surangi? Ko Hindu meka? Makatte?
Ika tamai mama tahan ne. Kotta urayak neida? Kaagida meka? Man kohomath danne? Aithi karan nathi kotta urayak kohomath parisamata almariyata ave? Amma inna kaale maha pekak wenna nathi. Kasih nama yang